අයිබෝවන් හතර වසර අද අපි කරන පාඩම තමයි පුතේ පරිමාව හා ධාරිතාව අපි මුලින්ම බලමු මේ පරිමාව හා ධාරිතාව කියන වචන දෙකේ තේරුම මොකක්ද කියලා පරිමාව අනිත් එක මොකක්ද ධාරිතාව හොඳයි මම ඔයගලන්ට වතුර පුරවපු වාදන දෙකක් දෙන්නම් දැන් එතකොට හොඳටම තේරෙයි මේ බලන්න මෙන්න මේ ඔයගොල්ලෝ චුට්ටක් කල්පනා කරන්න මේ වීදුරුවට මම දාලා තියෙනවා කට පෙත්තරම් පිරෙන්න වතුර දම්පාට වතුර දාලා තියෙනවා එතකොට ඔයාලා දැන් කියන්න බලන්න පුතේ ඔයාලා හිතන්න මේ තියෙන්නේ මේ වාදනේ පරිමාවද ධාරිතාවද මම දන්නවා ඔයගොල්ලෝ දන්නවා මේ තමයි පුතේ මොකද්ද ධාරිතාව ඒ කියන්නේ මෙන්න මේක ඕනෑම වාදනයකට දාන්න පුළුවන් සම්පූර්ණ ද්‍රව ප්‍රමාණයට අපි කියනවා මොකද්ද ධාරිතාව අපි බෝතලයක් ගත්තොත් ඒ බෝතලේට දාන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය දාන්න කට පෙත්තරම අපි දැන් මහපස් තියෙන ප්‍රමාණය තමයි මේ වාදනේ ධාරිතාවෙන් අපි බාල්දියක් ගත්තොත් නැත්නම් අපි බාස්කට් එකක් ගත්තොත් ඒකට දාන්න පුළුවන් උපරිම ජල ප්‍රමාණය තමයි අපි කියන්නේ මොකද්ද ඒ වාදනයේ තියෙන ධාරිතාව කියලා. මම දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි මේ උදාහරණෙත් බලනකොට ධාරිතාව කියලා කියන්නේ මොකක්ද කියන එක. අපි බලමු ඊට පස්සේ මුදේ මේ පරිමාව කියන වචනේ තේරුම මොකද්ද කියලා. පරිමාව කියලා කියන්නේ වාදනයකට අපි දැනට දාලා තියෙන ද්‍රව ප්‍රමාණය. දැන් මේක බලන්න දැන් මේකේ ධාරිතාව වෙන නම් මෙතනටම දාන්නවා. හැබැයි අපි එච්චර දාලා නැහැ. දැනට අඩංගු වන ප්‍රමාණය තමයි අපි කියන්නේ මොකද්ද? පරිමාව කියලා කියන්නේ. මොකද මෙහා මේකේ පරිමාව මේ. නැව උනාට පැහැදිලි ධාරිතාව කියන්නේ මොකද්ද? පරිමාව කියන්නේ මොකද්ද? ධාරිතාව කියන්නේ අපි සිබාලේ කරන මුළු ද්‍රව ප්‍රමාණය. පරිමාව කියලා කියන්නේ දැනට ඒ වාදනය අඩංගු වෙලා තියෙන ද්‍රව ප්‍රමාණය. පැහැදිලිද ඔයාලට? හොඳයි. හරි. එහෙනම් දැන් අපි පාඩමට යමු. පුතේ අපි දන්නවා පරිමාව හා ධාරිතාව කියන පාඩම ගත්තාම ද්‍රවනේ අපි මේකේ මනින්නේ. මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නේ ඕනම ද්‍රව වර්ගයක්. වතුර වෙන්න පුළුවන්, තැනිලිම වෙන්න පුළුවන්, පෙට්‍රල්, භූමි තෙල්, පොල් තෙල්, ඩීසල් ඔය ඕනම ද්‍රව වර්ගයක් මනින්න ගන්න මිනුම්මේ කී තමයි මොකද්ද අපි ලීටර් සහ මිලිලීටර්. හරිනේ. හොඳයි. දැන් අපි ලීටර් වල අපි දන්නවා පුතේ ලීටර් වල සංකේතය L මිලිලීටර් වල සංකේතය ml. හැබැයි හොඳට මතක තියාගන්න මේක අපි ලියනකොට අනිවාර්යෙන් මිනුම්මේ එක කියන්නේ සිම්පල් අපරෝලින් කැපිටල් අපරෝල් ලියොතේ මේක වැරදි මතක තියාගන්න විභාගයට ආවොත් ඔයගොල්ලෝ සිම්පල් වලින්ම ලියන්න. හොඳයි. දැන් මට කියන්න බලන්න ඔයගොල්ලෝ මේ ලීටර් සහ මිලිලීටර් වලින් විශාල මිනුම්මේ එකේ මොකක්ද? ඕ ලීටර් තමයි පුතේ විශාල මිනුම්මේ එකේ කුඩා මිනුම්මේ එකේ මොකද්ද? මිලිලීටර්. දැන් එහෙනම් අපි ඊගාවට බලමු ලීටර් එකක් හැදෙන්නේ මිලිලීටර් කීයකින්ද කියලා. දැන් තමයි ඔයගොල්ලෝ දන්නේ නැති. දන්නවනම් මතකයි අවදි කරගමු අපි. ලීටර් එකක් හැදෙන්නේ මිලිලීටර් පුතේ කීයකින්ද? 1000කින්. ලීටර් එකක් හැදෙන්නේ මිලිලීටර් කීයකින්ද? 1000කින්. එහෙනම් මට ඔයගොල්ලෝ කියන්න ලීටර් දෙකක් කියන්නේ මිලිලීටර් කීයද? ඔව් මිලිලීටර් කීයද? 2000යි. අපි බලමු එතකොට ලීටර් 3ක් කියන්නේ මිලිලීටර් කීයද? 1000ව 3ක්. ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක් නේ. ලීටර් 3ක් කියලා කියන්නේ 1000ව 3ක්. එහෙනම් 1000ව 3ක් කීයද? මිලිලීටර් 3000යි. ඔබට දැන් මේක පැහැදිලිද? එහෙනම් අපි කියමු මෙහෙම ලීටර් 7ක් කියන්නේ කීයද මිලිලීටර්? ඔව් 7000යි. මිලිලීටර් 7ක් කියන්නේ ලීටර් කීයද? මිලිලීටර් 7ක් කියන්නේ මිලිලීටර් කීයද? 7000යි. එහෙනම් ලීටර් 9ක් කියන්නේ මිලිලීටර් කීයද? 9000යි. හොඳයි. දැන් ඔයගොල්ලන්ට ඔබ තීරණ ඇති අභ්‍යාස මන් දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට මේක ඩියල කරන්න පුළුවන්. ඊගාවට පුතේ අපි යනවා අපිට දෙනවා මෙන්න මේ ආකාරයට ලීටර් 2යි මිලිලීටර් 250යි කියලා ලීටර් සහ මිලිලීටර් වලින් විභාගයට අපි අහනවා මෙන්න මේ ලීටර් සහ මිලිලීටර් වලින් විකතන ප්‍රමාණය මිලිලීටර් වලින් ලියන්න කියලා. එහෙනම් අපි කොහොමද ලියන්නේ? මෙන්න මේ පියවර ඔස්සේ මේ කරන්න. ලීටර් 2 මුලින්ම අපි මිලිලීටර් එක ගමු. ලීටර් 2ක් කියන්නේ මිලිලීටර් කීයද ඔයගොල්ලෝ දන්නවා? ලීටර් එකක් කියන්නේ 1000යි නම් ලීටර් 2ක් කියන්නේ මිලිලීටර් 2000යි. එහෙනම් මෙතන පුතා අපි මිලිලීටර් 2000 කියලා ලියාගෙන මෙන්න මේ මිලිලීටර් 250 මෙතන යකින් කියලා මේකට අපි එකතු කරනවා. එතකොට ඔයගලන්ට තේරෙනවා මොකක්ද වෙන්නේ? බිංදුවයි 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 බිංදුවට 5ක් 5යි බිංදුවට 2ක් 2යි මෙතන කීයද? 2යි. උත්තරේ කීයද පුතේ ඔයගලන්ට එන්න ඕනේ? මේක උත්තරේ ඔයගල කොහොමද ලියන්න ඕන? මිලිලීටර් 2250යි. මිලිලීටර් 2250. හොඳයි. අපි තව උදාහරණයක් ගමු.
මේක බලන්න පුතේ ඕන ගොඩක් වරද්දන අවස්ථාවක් මම මේ කියන්නේ ලීටර් 2යි මිලිලීටර් 75 කියලා කියමුකෝ අපි ලීටර් 2යි මිලිලීටර් 75 ගොඩක් අය කියනවා මිලිලීටර් 275 කියලා මේක සම්පූර්ණයෙන්ම වැරදි ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක් වෙනකොට ලීටර් 3යි මිලිලීටර් 75 කොහොමද මිලිලීටර් 375 වෙන්නේ සයික සම්පූර්ණ වැරදි මතක තියාගන්න එක හිම වෙන්න බෑ එහෙනම් අපි කොහොමද ලියන්නේ ලීටර් 3ක් කියලා කියන්නේ පුතාල දන්නවා මිලිලීටර් කියන්න 3000 ඒ 3000ට අපි එකතු කරනවා 75 75 කියන ක්‍රමය දන්නවනේ සමහර මෙහෙමත් කියනවා කොහොම ලියලා කොහොම 75 ලින් එකතු කරලා මේක සම්පූර්ණ වැරදි හිම බෑ අපි දන්නවනේ අපිට එකේ ස්ථානියට මේකේ ස්ථානියක අව සංඛ්‍යාව 10 ස්ථානියට 10 ස්ථානිය දුහම ඔන්න ඔය ආකාරයට තමයි අපි ලියන්න ඕන ලියලා දැන් මොකද ප්‍රතිේ කරන්න කී දෙක එකතු කරනවා මෙතන මිලිලීටර් මිලිලීටර්මයි 0.55යි 0.78යි මෙතන 0.2යි මෙතන 3යි දැන් ඔයාලට පැහැදිලි කීයද ලීටර් 3යි මිලිලීටර් 75 අපි මිලිලීටර් වලට හරවනකොට කීය දෙන්නො කියලා 3075යි මිලිලීටර් 3075යි ඔය වරද්ද නැතන මම තව ගන්නක් මේක කියලා දෙනවා ඒකත් හොඳට තේරුම් ගන්න බලන්න කිම මම දෙනවා ලීටර් 5යි මිලිලීටර් 8 මේකත් කියනවා ඔයගොල්ලෝ කොච්චර දැනගන්න හිටියත් 58යි මිලිලීටර් කියලා ලීටර් 5ක් 5000ක් වෙනකොට මිලිලීටර් 58ක් කොහොමද මේ ලීටර් 5යි මිලිලීටර් 8 එහෙනම් ඒක හදන්න කිමයි මේක සම්පූර්ණ වැරදි ලීටර් 5ක් කියලා කියන්නේ මිලිලීටර් කියන පුතේ 5000යි එහෙනම් ඒ 5000ට අපි මේ එකේ ස්ථානයේ 8 කියලා කියන්නේ මේ සංඛ්‍යාව දෙකේ ස්ථානය යන්නේ කොහොමද ලියා ගන්නවා ලියාගෙන දැන් අපි මේක එකතු කරනවා මෙතන මිලිලීටර් මයි 0.8ක් විතරම අටයි මෙතන 0.2යි මෙතන 0.2යි මෙතන 5යි එහෙනම් පැහැදිලි ඕගලන්ට උත්තරේ කියද මිලිලීටර 5008යි උත්තරේ නෝ හොඳයි හරි ඊගාට උදේ දැන් අපි ඔන්න ලීටර් සහ මිලිලීටර් වලින් දුන්නාම මිලිලීටර් වලින් ලියුවා දැන් අපි බලමු මිලිලීටර් වලින් දුන්නාම දැන් අපි අපිට දෙනවා 3250 මිලිලීටර් 3250 මේක ලීටර් සහ මිලිලීටර් වලට හරවන්න කියනවා දැන් මට කියන්න ඔයාලා දන්නවා මේ ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක් නේ ඒකට මිලිලීටර් 3250 ඇතුලේ 1000 වක කොච්චරක් තියනවද ඔව් 1000 වක කියක් තියනවා 3ක් 1000 වක 3ක් තියනවා පුතේ මෙතන ඒ කියන්නේ මිලිලීටර 3000 වක 3ක් කියන්නේ මිලිලීටර් 3000යි මෙතන තියනවා තව කියන්නේ 250 අපි ඒකත් වෙනම ලියා ගන්න දැන් අපි දන්නවා මේක තවත් කරන්න මොකද්ද කියලා මිලිලීටර් 3000ක් කියන්නේ අපි දන්නවා ලීටර් 3යි මේ 250 අපි එහෙම්ම ඔය විදිහට ලියා ගන්නවා එහෙනම් පුතා මේක කොහොමද අපි මිලිලීටර් 3250 ලීටර් සහ මිලිලීටර් වලට හැරෙවහම කොහොමද එන්න ඕන ලීටර් 3යි මිලිලීටර් 250යි ලීටර් 3යි මිලිලීටර් 250යි අපි තව ගානක් බලමු බලන්න මේක දෙනවා මම මිලිලීටර් 7025 කිය දෙන්නේ 7025 මේකත් අර විදිහමයි හදන්නේ කොහොමද හදන්නේ සමහර මෙහෙමත් තියෙනවා මේක වැරද්දක් මම කියන්න දෙන්නම්කො ලීටර් 70යි මිලිලීටර් 25යි සම්පූර්ණ නේද මේක සම්පූර්ණම වැරදි මම නෙමෙයි කරන්නේ ඔයාලා දන්නවා මිලිලීටර් 7250 ඇතුලේ 1000 වක කීයක් තියෙනවද 1000 වක තියෙනවා කීයක්ද 7 1000 වක කියන්නේ කොච්චරද මිලිලීටර් 7000 ඒ 7000ට තව පුතේ කීයක්ද මිලිලීටර් 25ක් ඉකුත් වෙලා තමයි මිලිලීටර් 7025 එක තියෙන්නේ. එහෙනම් දැන් මේක ලීටර් සහ මිලිලීටර් වලට අපි හරවන්න ඕනේ. එහෙනම් මිලිලීටර් 7000යි කියන්නේ ලීටර් 7යි මේ 25 අපි හැමම ඔන්න ඔය ආකාරයට ලියනවා. එහෙනම් දැන් කොහොමද අපි උත්තරේ ලියන්න ඕන? මිලිලීටර් ලීටර් 7යි මිලිලීටර් කීයද 25යි. තේදෙන්නේ මොනවද? අපි තව එකක් බලමු. තව එකක් බලමු. මේ බලන්න. මන්දනෝ මිලිලීටර් 9002 දැන් මේක 900 ලීටර් 900යි මිලිලීටර් 2යි කියලා ලියලා හරිනවද බෑ කොහොමද ලියනයි ඉන්නවා අසම්පූර්ණ නැත්නම් ලීටර් 90යි එහෙම දානවා මෙන්න මේකට මේක කරන්නේ මිලිලීටර් 9000ක් කියන්නේ මේක ඇතුලේ 1000 වක කීයක් තියෙනවද 9ක් 1000 වක 9ක් කියන්නේ කීයද 9000යි මෙතන මිලිලීටර් නිසා අපි මිලිලීටර් දාගන්නවා ඒකට තව එකතු වෙලා තියෙනවා මිලිලීටර් 2ක්. එහෙනම් දැන් පුතාලා දන්නවා මිලිලීටර් 9000ක් කියන්නේ කොච්චරද? ලීටර් 9යි. ඒ ලීටර් 9 කියලා අපි මෙහෙම දානවා මිලිලීටර් 2. දැන් එහෙනම් උත්තරේ කොහොමද එන්න ඕන? ලීටර් 9යි මිලිලීටර් කියන පුතේ 2යි. එහෙනම්
मिलीलीटर नवदहस देख लीटर सहा मिलीलीटर ठहरे वो हम कहों मंदर लीटर ना मैं मिलीलीटर देखा है पार्ट में बस आंटी माँ बोला देना अभ्यास करना इधर पास से मामा थावे का उत्तर होता है इतना कर तीनों बोला ना लीटर एका हदागन का विविध करना मामा एका की तीनों बोल रहे किस तरह करवाना है दे मामा देना मिलीलीटर देसी बना है इन अंकल अभी डालो लीटर एका क्या ने मिलीलीटर दाहा थी लीटर एका ने मिलीलीटर दाहा දැන් මෙතන 250ක් තියෙනවා. එහෙනම් මේක මිලිලීටර 1000. එහෙනම් තව ලීටර එකක් ගන්න තව කොච්චරක් අවශ්‍යද? ඉස්සරහ තියලා තියෙනවා. කොච්චරක් ආවද වෙන්නේ? මිලිලීටර 750ක් ආවද? දැන් මිලිලීටර 250යි මිලිලීටර 750යි එකතු කරාම 1000යි 1000ක් යන ලීටර 1. පැහැදිලිවම තව එකක් අරගමු. තව එකක් බලමු උදාහරණයක්. මෙහෙම ගමු. මම දෙනවා තව ඔයගලන්ට. දැන් අපි ඊට පස්සේ පුතේ දානවා අපි කියමු 575ක් දැන් මේ කියලා මිලිලීටර් 575. එහෙනම් දැන් මම ඔයගලන්ට දීලා ඇති ඉතුරු ටික. ඒ කියන්නේ මිලිලීටර් 1000 මිලිලීටර් 1000ක් හදන්න තව ලීටර් එකක් හදන්න තව කොච්චර ඕනද? 1000 575 අඩු කරනවා. ඊට පස්සේ කියලා දෙන්න ඕනේ 425 මිලිලීටර් 425. දැන් මම හිතන්නේ ඔයගලන්ට මේක පැහැදිලි ගැටුවක් තිබුණොත් අපි හම්බුනාන් පස්සේ කතා කරමු. එහෙනම් පුතේ මම මේකෙන් පස්සේ ඔයගලන්ට දැන් ඕකේ අභ්‍යාසය ඊට පස්සේ මම පෙන්නන්න. අපි ඊට පස්සේ අභ්‍යාසය කරගන්න ඕනේ ඕගොල්ලෝ මේව ඕගොල්ලන්ගේ අදාළ පොත්වල කරන්න ඕනේ. හොඳයි. මේ තියෙන පුතේ ඒකට අදාළ අපේ අද මම හදලා තියෙන අභ්‍යාසය හොඳයි ඒ අභ්‍යාසයක් මම පෙන්නනවා මම ඔයගලන්ට ඕක එවනවා දැන් ෆොටෝ කරලත් මම එවන්නම් එහෙනම් හැමෝටම ආයුබෝවන්.